මාර්ග සංවර්ධනයේට විශේෂ වැඩපිළිවෙලක් දින 3ක් තුල අම්පාරට රුපියල් මිලියන 50ක ව්‍යාපෘති ඇමරිකාවේ නිවසක තුවක්කු 100 කනන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහනාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටුවේ මහනුවර මල්වතු මහවිහාරයේදී මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා අනතුරුව මහනාහිමියන් සමග අග්‍රාමාත්‍යවරයා කෙටි පිළිසඳරකද නිරත වුණා අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිබුල් කුඹුරේ ශ්‍රී විමලධම්ම ස්වාමින් වහන්සේද බැහැදැක ආශිර්වාද ලබා ගත්තා मे अतर अग्रमाती रनिल विक्रमसिंह महता अस्किरी पार्श्वे महानायक अतिपूज्य वरकागुड श्री ज्ञानरत्न स्वामी महंसे बेहदेक आशीर्वाद लबागत्ता महामार्ग संवर्धन हा मार्ग संवर्धन अमात्यांशय ग्रामीय मट्टमे मार्ग संवर्धन संधा विशेष वेडपिलिवेल क्रियात्मक करन बव एम अमात्यांशय लेखां सुनील हेत्यारच्ची महता पवसनमा महामार्ग संवर्धन मार्ग संवर्धन अमात्यांश मगिन ग्रामीय मे पार संवर्धन सदा दिदास दान वसरे विशेष अम्मावर्धन क्रियात्मक करते मेथन पुटा दिखसी हट महावर्ण विधि व्यापूति विशिधार आसन उपमान क्रियात्मक लगे समारंभ से मेदरशन विविध मैं रत्नपुर अड़को महामार्ग अमात्यम मैदान प्रादेशिक देशपाल नायक संबंध में मे समग्रम आवरण पैधि मार्ग सत्य मार्ग किलोमीटर हारद काबट क्रीम सह विशेष अल्लम सह क्रीम सह देश पालन संघर्ष कटी प्रधान मार्ग संबंध क्रीडवश्चर පාසල් කටයුතු මෙවන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. පසුගිය දිනවලට සාපේක්ෂව අද දිනේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල්වලට නිවාඩු ලබා දී තිබෙනවා. එයද පාසල්වලට සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතියට බලපා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවේ සහය ඇතිව විශේෂ වැඩපිළිවෙල රසක් ක්‍රියාත්මක කරනවා. පුත්තලම, කුරුණෑගල, ගාල්ල ඇතුළු දිස්ත්‍රික් රසක පාසල්වලට සිසුන්ගේ පැමිණීම පාසල් ආරම්භ වූ දිනට වඩා වර්ධනයක් පවතින බව විදුහල්පති වරුන් පවසනවා. ක්‍රමවත් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බැවින් දරුවන් පාසල් වෙත එවන ලෙසයි විදුහල්පති වරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ. අධ්‍යාපන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. ඒ වගේම වාර විභාග සඳහා දැන් සූදානම් වෙමින් තියෙනවා. පළාතේ ප්‍රශ්නපත්‍ර සකස් කරමින් තියෙනවා. පන්ති කාමරවල වෙනදා වගේම ඉගෙනුම් ගැනීම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දෙමව්පියන්ට ආරාධනා කරන ඔබේ දරුවන්ගේ ආරක්ෂාව විද්‍යාලය සුරක්ෂිත කරලා තියෙනවා. බය නැතුව ළමයි ටික පාසලට එවන්න සුපුරුදු පරිදි මේ වෙනකොට පාසලේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. අපේ ආරක්ෂාව අපි හොඳටම සුරක්ෂිත කරලා තියෙන්නේ. මේ කටකතා වලට රැවටෙන්න එපා. ආරක්ෂාව තහවුරුයි. ආරක්ෂා හොඳයි. අපි ඒත් ඉගෙනන අදත් ඉගෙනන මං කියන ළමයි ඉස්කෝලේ යන්න කියලා. අද අපේ දෙමව්පියන් ගුරුවරුන් පොලිසිය මාමලා ඒ වගේම තමයි හමුදාවේ මාමලා අපිට ආරක්ෂාව ලබා දුන්නා. ඉතින් මම ආරාධනා කරනවා නංගිලා මල්ලාට පාඩම් මතපස නොකර ඉතින් පාසලට මැවෙන්න අපේ ආරක්ෂාව තහවුරුයි කියලා මම විශ්වාස කරනවා. බුද්ධිහංශ අඩපණ කර ඇති බවට ඇතමුන් ප්‍රකාශ කළද චෝදනා වූවන් පමණක් සිරදඬුවම් ලබා සිටින බව අමාත්‍ය සාගර රත්නායක මහතා පවසනවා. මාතර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බලමණ්ඩල රැසීමට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. බුද්ධිආංශයේ විශාල පිරිසක් ඉන්නවා. පහුගිය වකවානුවේ බුද්ධිආංශයේ නිලධාරීන් කීප දෙනෙක් නඩු විමර්ශන වලට යටත් වුණා. ඒ විමර්ශන කරේ රජයෙන් නෙවෙයි. එක විමර්ශනයක් ළමයි 11 දෙනෙක් පැහැරගෙන යෑම සහ ඝාතනය කිරීම පිළිබඳව නඩුවක්. ඒ නඩුව ආරම්භ කරේ අපේ රජයට කලින්
රජය සමයේ. ඒවකට හිටපු නාවික හමුදාපතිතුමාම කරපු පැමිණිල්ලක් අනුව ඒ නඩුව කරගෙන යන්නේ CID එක. ඊට පස්සේ ආරම්භ වෙච්ච නඩු කීපයක් තියෙනවා. තාජුඩීන් කියන ක්‍රීඩකයෙගේ ඝාතන නඩුව, සෙක් නැලිගොඩ කියන මාධ්‍යවේදියාගේ අතුරුදහන් වීම පිළිබඳ නඩුව, කීත් නොයා මාධ්‍යවේදියා පිළිබඳව නඩුවක් තියෙනවා, තෙන්නකෝන් කියලා මාධ්‍යවේදියෙක් පිළිබඳව නඩුව, මෙවැනි නඩු කීපයක් තියෙනවා. ඊට පස්සේ රජය කාලේ ආරම්භ වුණේ ඒ නඩු විමර්ශන ඒ CID එකෙන් කරන්නේ. කටයුතු වලට කවුරුත් දේශපාලන ඇඟිලි ගැසීම් නැහැ. අන්තික මේ කියන දාස් ගණන් බුද්ධිආංශය අද මේ නඩු නිසා සිරගත වෙලාවත් කොහෙවත් නැහැ. 20 දෙනෙක් පමණ සැක කටයුතුව අරගෙන ප්‍රශ්න කළා. ඒ වගේම රිමාන්ඩ් භාරව හිටියා. මේ වෙන විට 7 දෙනෙක් තමයි රිමාන්ඩ් භාරයේ ඉන්නේ කියලා අපිට දත්ත දීලා තියෙනවා. මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල රැස්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. මාතර දිස්ත්‍රික්කයේ වත්මන් ආරක්ෂක තත්ත්වය හා වෙසක් උත්සවයේ පැවැත්වීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. මද්රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වෑන් රොයෙන්ට රෙහිව පවරා ඇති නඩුවෙන් ඔහු නිදහස් කර තිබෙනවා. රුපියල් 4000ක දඩයක් මත ඔහු නිදහස් කිරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ. ගංජා මිලිග්‍රෑම් 5750ක් ප්‍රවාහණය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෙම නඩුව ගුණ කර තිබුණා. එම නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුනේ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර් ඉදිරියේ. ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ දේකම් අබ්දුල් රාසික් නැමැත්තාට එරෙහිව ගුණ කර ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද කැඳවනු ලැබුවා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ සහ බෞද්ධ ජනතාවට අපහස වන ආකාරයේ ප්‍රකාශන නිකුත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් උයි මෙම නඩුව ගොනු කර තිබෙන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයේ 2016 වසරේදී මෙම නඩුව ගොනු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මෙතෙක් ලැබී නැති බව කොළඹ අපරාධ කොට්ටාසයේ අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් පිළිබඳ ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව ජූලි මාස 25 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනාද සිල්වා මහත්මිය නියෝග කළා. මඩකලපුවේ විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් අගමැතිවරයාගේ උපදෙස් පරිදි සිදු කෙරෙන බවත් එය ඉදිරියේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීමට නියෝග කර ඇති බවත් අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ අද පෙස්සරු අද පෙරවරුවේ රැස්වුණු අවස්ථාවේදී ඒ මහතා මේ බව කියා සිටියා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඕෂද මහේෂ්. අද පෙරවරු 10:30ට කතානායක කරු ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ආරම්භ වුණා. එෙහිදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටලේදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනගේ මහතා විමසා සිටියේ මඩකලපුවේ ඉදිරියෙන් පවතින ශරියා විශ්වවිද්‍යාලයේ කොටස් හිමිකාරීත්වය පිළිබඳවයි. ඒ සඳහා පිළිතුරු ලබා දීම නැගී සිටි රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ මෙම විශ්වවිද්‍යාලය පිළිබඳ අගමැතිතුමාගේ නියෝග මත පරීක්ෂණයක් සිදු කරන බවත් එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා පවරා ගැනීම නියෝග කර ඇති බවත්ය. තවද මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කර යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. ඉන්පසු නැගී සිටි උසස් අධ්‍යාපන අමාත්‍ය රවුස් හකීම් මහතා ප්‍රකාශ කර සිටියේ උපාධි පාඨමාලා පිරිනමන ඕනෑම ආයතනයක් සඳහා අනුමැතිය ලබා දීමට දීර්ඝ ක්‍රමවේදයක් තිබෙන බවයි. මෙය සාකච්ඡා කළ නිවැරදි ක්‍රමවේදයක් අනුව සියලු සැක සංකා දුරවන ලෙස සිදු කළ යුතු බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. ඉන්පසු නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කර සිටියේ ඇල්ල බණ්ඩාරවෙල ඔහිය ආදී දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කරන ලෙසයි. තවද සංචාරකයන් සඳහා වැඩි වේලාවක් මෙම ස්ථානවල රැඳී සිටිමින් මෙහි සුන්දරත්වය නැරඹිය හැකි ලෙස දුම්රිය කාලසටහන් වෙනස් කර දෙන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා. මේ සඳහා පිළිතුරු ලබා දුන් ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ රණතුංග මහතා ප්‍රකාශ කර සිටියේ මෙම දුම්රිය ස්ථානවල පහසුකම් වැඩි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යන බවත් බදුල්ල දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන 10ක් පළමුව නවීකරණය කිරීමට කටයුතු කරන බවත් ඊන් දුම්රිය ස්ථාන 7ක වැඩ ඉදිරි සති දෙක ඇතුළත ආරම්භ කරන බවත්ය. මේ වෙනේට පාර්ලිමේන්තුවේ තත්ත්වය මේ ඉදිරිතොරතුරු ගේමේ බලාපොරොත්තුෙන් මම සමුගන්නවා. මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට 1990 සුවසැරිය ගිලන් රට සේවාව සංවර්ධිත රටවල සේවාවක් හා සමානව මෙරට ක්‍රියාත්මක වන බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. ITN 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් මේ මහතා මේ බව කියා සිටියා.
ये අපි 19 ඇප් එක ලොන්ච් කරා මේ රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඒ 19 ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අපිට තියෙන එක අභියෝගයක් තමයි මේ ලෙඩා ඉන්න තැන හරියට හොයාගන්න මේ ඇප් එක හරහා ඒක ඉතාමත්ම පහසු වෙනවා එතකොට කෝල් කරන්නේ කොහෙන්ද කෙලින්ම අපේ යුනිට් එකේ තියෙන ෆෝන් එකට මේ තැන වැටෙනවා අපිට ඉක්මනට ඇම්බියුලන්ස් එකක් ඒ දිශාවට අපිට ඩිස්පැච් කරන්න පුළුවන් අනිත් එක තමයි දැන් අපි 19 වෙනි කෝල් එකක් ආවහම මූලික තොරතුරු කම්පියුටර් එකෙන් එන්ටර් කරන්න ඕනේ. දැන් ඒ කිසි තොරතුරක් එන්ටර් කරන්න ඕනේ නැහැ. ටෙලිෆෝන් කෝල් එක අපේ සිස්ටම් එකට එනකොට මේ තොරතුරු ඔක්කොම සහ ඉන්නේ කොහෙද කියන එක එතනට එනවා. අපේ රෙස්පොන්ස් ටයිම් එක ඒ කියන්නේ කෝල් එක අපේ සිස්ටම් එකට ලෑන්ඩ් වෙලා 19:90 ප්‍රතිචාරය ඒ පුද්ගලයා ගාවට යන සාමාන්‍ය වෙලාව විනාඩි 8යි තප්පර 24යි. බස්සහිර පළාතෙන් එළියේ විනාඩි 11:30යි. සංවර්ධනය වෙමින් පවතින රටක් වුණාට මේ 19:90 සේවාව සංවර්ධිත රටක ලැබෙන සේවාවක්. රට වෙනුවෙන් එකට සිටබු අම්පාර දිස්ත්‍රික් ජාතික සංවර්ධන වැඩසටහනේ පළමු දින 3 තුල රුපියල් මිලියන 46කට අධික ව්‍යාපෘති 1512 ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසටහන සිව්වෙනි දිනටත් අද ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ වාර්තාවක් ගෙනෙන්නේ අප නියෝජිත ඉන්දික තුෂාර. රට වෙනුවෙන් එකට සිටමු ජාතික සංවර්ධන වැඩසටහනේ 4 වන දින අද ආරම්භ වුණා උදෑසන සිටන් උදෑසන කාලයේ පටන් අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 20ක් ආවරණය වන පරිදි විශේෂ වැඩසටහන් ගණනාවක් මේ ප්‍රදේශය පුරා ක්‍රියාත්මක වුණා මේ මොහොතේදී මා සිටින්නේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මේ මොහොතේදී පැවැත්වෙනවා රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා ලබා දීමේ විශේෂ වැඩසටහනක් ඒ වගේම උදෑසන කාලයේදී රුක්රෝපණ වැඩසටහන් ග්‍රාම ශක්ති වැඩසටහන් ඇතුළු වැඩසටහන් ගණනාවක් මේ තිරුක්කෝවිල් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වුණා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමාගේ සංකල්පයකට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කරන රට වෙනුවෙන් එකට සිටිමු වැඩසටහන තුලින් ඊයේ දිනේ වන විට පවුල් 233,686කට ප්‍රතිලාභ හිමි කර දී තිබෙනවා මෙම වැඩසටහන් සඳහා දායකත්වයේ දක්වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය බැගින්හිර පළාත් සභාව හා මධ්‍යම රාජ්‍යයයි අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය වැඩසටහන් 338ක් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙනවා අද දිනෙත් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාම ශක්ති වැඩසටහන ඇතුළු තවත් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාවට නැංවුණා දවස් 30ක් ජනතා අයිතියට පත් කිරීම ඒ අතර විශේෂයි प्रदेश जनतावट बलपान मेतेक नोविसंदुरु इडम गेटलु वगा कटेतु हा दिहिबर कर्मांते संदहा अवश्य उपकरन हा उपदेशन लबादीम क्रियावट नेंकुना रेकिया हा वुरुतिय अवश्यतावंट मगपिन वीम हैंदुनुं पत उप्पेन नेतलु अनिकुत महाचन गेटलु विसंदीमद मिम सेवा मागिन सिदु केरनवा අද සවස් කාලයේදීත් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට චමිල් ආනන්ද සුනිල් පෙරේරා සමගින් මම ඉන්දික තුෂාර ස්තුති ඉන්දික තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් පවුල් දහස් ගණනකට සෙත සලසමින් රුපියල් මිලියන 26,500ක වියදමින් ආරම්භ කළ ජල හා සනීප ආරක්ෂක ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින් කෑගල්ල රත්නපුර බදුල්ල මොන්රාගල නුවරඑළිය මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක ආවරණය වන ලෙසයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ මේ යටතේ නාගරික සහ ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති වැසිකිලි ව්‍යාපෘති මල අපද්‍රව්‍ය පවිත්‍ර කිරීමේ ව්‍යාපෘති සහ මහජන පහසුකම් මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට කටයුතු කරනවා උග්‍ර ජලහිඟයෙන් පීඩාවටපත් ජනතාවට මෙමගින් මහත් සෙත සැලසෙනවා ऐतिहासिक सीगिरी अभयभूमिय मेदिन मार्गयक इदिकरण बव पवसमिन महा वन संहारयक सिदुकरण बवट प्रदेशवासीन चोदना करनवा वनजीवी देपार्तमेंतुवट आयात अभयभूमियक वन मेम कलापे इदिकरीम सिदुकरेन्ने नम एम देपार्तमेंतुवे अवसरे लबा गनीम अनिवार्य वनवा ऐतिहासिक पिदुरंगल हा सीगिरी बस्नाहिर प्रदेशे वनजीवी दिपार्तमेंतुट आयत अभयभूमिय तुलिन अडि 35ක पमन विशाल मार्गयक इदिकरण बव पवसमिन एम प्रदेश यंत्र सूत्र योदा हेलिपेहेलि केरेनवा विशालमेन्म वटिना गस रसक कैपीम हितुमते सिदुवन्ने दवंत वन संहारयक्द सिदु करमिन बवई प्रदेशवासीन चोदना करन्ने कुडा मार्गयक संवर्धने केरेन बवट प्रकाश करमिन
මෙම ජාවාරම සිදු කෙරෙන බවද ප්‍රදේශවාසීන් පවසනවා. මේවා රජේ නේද? රක්ෂිතයි. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතියද මීට ලැබී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් මෙම කලාපයේ කුමන හෝ ඉදිකිරීමක් සිදු කෙරෙන්නේ නම් වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු වනවා. එහෙත් සීගිරිය වනජීවී කාර්යාලයේ ස්ථානභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් තමා දැනුවත් කර නැති බවයි. ඔබතුමාගේ තමයි මේ බාරව තියෙන්නේ මේ ප්‍රදේශයේ. ඔව් ප්‍රදේශේ බාර වෙනවා මම. එයාලට එහෙම හිතුවක් කාර්ය විදිහට මේ කරන්න බෑ. කරන්න බෑ මම ඉල්ලීමක් කරා මම මේ සම්බන්ධ මම ඇවිල්ලා මේ ඒකට කරන වෙලාවේ මම දැනුවත් කරන්න කිව්වා. මේ මම දැනුවත් කරේ නෑ මම. නෑ. ඒකට නීතිමය පියාඹරයක් ගන්නවා. හපුතලේ වැලිමඩ මාර්ගයේ ග්ලනෝර් වතුයා යසලදී ලොරි රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා. මාතර සිට වැලිමඩ බලා ධාවනයේ වූ ලොරි රථයකුයි මෙසේ අනතුරට පත්ව ඇත්තේ. ලොරි රථයේ තිරංග ක්‍රියා විරහිත වීම හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ පුද්ගලයන් 6 දෙනෙකු සිට තිබෙනවා. ඉන් 3 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. නීති විරෝධී ලෙස මසුන් නැල්ලීමේ නිරත වූ පුද්ගලයන් 12 දෙනෙකු ත්‍රිකුණාමලය බැක්බේහා කල්ලඩිච්චේනි ප්‍රදේශවලදී අත්අඩංගුවටගෙන තිබෙනවා. නාවික හමුදාව එම ප්‍රදේශවල සිදු කළ මුර සංචාරයක් අතරතුරයි සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඩිංගි යාත්‍රා දෙකක්, පිටත දහන යන්ත්‍ර දෙකක්, මීටර 225ක දිගින්නුත් තහනම් දිවර දැලක් හා මසුන් කිලෝග්‍රෑම් 650ක් සොයා ගැනීමට හැකි වුණා. සැකකරුවන් දිවර ආම්පන්න සමග ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ත්‍රිකුණාමලයේ දිවර පරීක්ෂක කාර්යාලය වෙත බහර දීමටයි කටයුතු කෙරුණේ. මේ අතර නීති විරෝධීව මසුන් ඇල්ලූ පුද්ගලයන් 41 දෙනෙකුද ත්‍රිකුණාමලයේ බ්ලැක් බේ ප්‍රදේශයේදී පෙරේදා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සමගින් ITN දිවාපුවත් අවසන් වනවා. සවස දෙකට අපගේ පැයින් පැය පුවත් ප්‍රකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk